දැන් වෙලාව පාන්දර 12:15 විනාඩි 11ක් විතර වෙනවා. ඉතින් හවස නිදාගෙන ඉවර වෙලා දැන් තමයි මම පාඩම් කරන්න පටන් ගන්නෙ. ඇත්තටම තව දවස් දෙකකින් විතර මට බයෝලොජි එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මුලින්ම බයෝලොජි පාඩම් කරන්න පටන් ගන්නවා. මුලින්ම මම කරන්නේ මගේ තියරි නෝට් එක අරගෙන ඒක පාඩම් කරන එක. හොඳට කියවලා ඒකේ තියෙන මේන් පොයින්ට්ස් ටික ඔලුවට දා ගන්නවා. දැන් බලමු මම කොහොමද ඒ ටික කරේ කියලා. That's what you do to me. ඔයාලා මෙහෙම ඔයාලගේ තියරි නෝට් එක කියවද්දි ඔයාලට සමහර පොයින්ට්ස් හිතෙන්න පුළුවන්, සමහර කරුණු හිතෙන්න පුළුවන්. මේවා තමන්ගේ විභාගයට වැදගත් වෙනවා කියලා. එතකොට ඔයාලා ඒ පොයින්ට්ස් ටික හයිලයිට් ටිකක් අරගෙන හයිලයිට් කරලා විභාගයට යන්න කලින් ඒ පොයින්ට්ස් ටික ආයේ පාරක් බලා ගන්න. දැන් නම් වෙලාව පාන්දර 12:55, ඒ කියන්නේ 1ට විතර ළඟයි. මං තාම මගේ තියරි නෝට් එක තමයි පාඩම් කරන්නේ. ඉතින් ඊට පස්සේ ගත්ත මම ප්‍රශ්න පොතක්. මේ ප්‍රශ්න පොතේ අපි පාඩම් කරන පාඩම් වලින් චූටි චූටි ප්‍රශ්න ගොඩක් ගහලා තියෙනවා. ඉතින් ඒ පොතේ තියෙන ප්‍රශ්න ටික කරාම මට හිතෙනවා මම පාඩම් කරපු ඔක්කොම ආයෙ මට මතක් වුණා කියලා. ඉතින් ඒ පොත කරලා ඉවර වෙලා මං ඔන්ලයින් ක්ලාස් එකක් බැලුවා. මට පන්ති යන්න බැරි වුණ දවසක මම ක්ලාස් එක බලන්න තිබ්බා. ඉතින් මං ඒ පාඩම බලලා ඉවර කරා. ඉතින් ඒ ක්ලාස් එක බලලා ඉවර වුණාන් පස්සේ මම තවත් ක්ලාස් එකක් තිබිලා ඒ ක්ලාස් එකත් බැලුවා. මොකද නයිට් ටයිම් ඩේට හින්දා අපිට ඉක්මනටම මුකුත් ප්‍රශ්න නැතුව වීඩියෝස් ටික බලන්න පුළුවන් හින්දා, ලේසි හින්දා මම අදම ඒ වීඩියෝස් ඔක්කොම බලලා ඉවර කරා. දැන් නම් වෙලාව පාන්දර 3යි. ඉතින් මං ආයෙත් මගේ බයෝලොජි නෝට්ස් ටික බලන්න පොඩ්ඩක් හිතුවා. මොකද එක්සෑම් එකේ හින්දා මං බයෝලොජි වලට පොඩ්ඩක් වැඩි අවධානයක් දුන්නා. ඉතින් දැන් මං ආයෙ මගේ බයෝලොජි නෝට්ස් ටික බලන්න තමයි යන්නේ. දැන්නම් වෙලාව පාන්දර 4යි. ඒත් මං තාම බයෝලොජි තමයි පාඩම් කරන්නේ. මොකද එක්සෑම් එක තියෙන නිසා. ඉතින් මං පාඩම් කරනේම ගොඩක් ඒවා කට් කරා මේකෙන් වීඩියෝ එක ගොඩක් තික් වෙන නිසා. දැන්නම් මං පාඩම් කරලා ඉවරයි. දැන්නම් වෙලාව පාන්දර 4:40 විතර වෙනවා.